අයිබෝන් හැමෝටම. මේ ඉන්නේ ඔයාලා කවුරුද දන්න ෆ්ලෙමින්ගෝස්ලා. සිංහලෙන් අපි කියන්නේ සියක්කාරයෝ කියලා. ඔයාලා ගොඩ දෙනෙක් මෙයාලව දැකලා ඇති සතුවත් එහෙම. ඒ වුණත් මේ ඉන්නේ නම් සතුවත් ඉන්න ෆ්ලෙමින්ගෝස්ලා නෙමෙයි. මේ ඉන්නේ අවුරුද්දකට එක කාලෙකදී විතරක් ලංකාවට එන, ඒ ඇවිත් ලංකාවේ උතුරු පළාතේ මන්නාරමේ නැවිතලා හිටියේ ෆ්ලෙමින්ගෝස්ලා කට්ටිය. මේ සියක්කාරයෝ කියන්නේ ශරීර ප්‍රමාණයෙන් ගොඩක් ලොකු වුණාට ගොඩක් බය, ගොඩක් සංවේදී කුරු විශේෂයක්. මෙයාලගේ පින්තූර ගන්න අය දන්නවා මෙයාලට ටිකක් ලං වෙලා පින්තූරයක් ගන්න කොච්චර අමාරුද කියලා. ඉතින් දැන් ඔයාලා හිතනවා ඇති ඒ වුණාට ඔය ළඟට වීඩියෝ අරන් තියෙන්නේ කියලා. ඉතින් අද මම මේ ඔයාලට පෙන්වන්න හදන්නේ අපිට කොහොමද මෙච්චර ළඟට සියක්කාරයන්ගේ පින්තූර වීඩියෝ ගන්න පුළුවන් වුණේ කියලා. ඔයාලට මම කලින් කිව්වනේ මෙයාලා ගොඩක් සංවේදී කුළු විශේෂයක් කියලා. ඒ කියන්නේ මෙයාලා මිනිස්සුන්ට ගොඩක් බයයි. මිනිස්සුගේ ඡායාවක් දැක්කත් මෙයාලා බය වෙලා ඉගිලිලා යනවා ගොඩක් වෙලාවට. ඉතින් එහෙම තියෙද්දි අපි කොහොමද මෙයාලගේ ගොඩක් ළඟට පින්තූර ගන්නේ? මේ සියක්කාරයෝ ගොඩක්ම සංවේදී වෙන්නේ මිනිස්සුන්ගේ උසට. අපි හිටගෙන එයාලට පේන්න හිටියොත් හරි, එයාලා ඉන්න පැත්තට ඇවිදගෙන ගියොත් හරි, එයාලා එතනින් ඈතට ඇවිදගෙන හරි ඉගිලිලා හරි ඈතට යනවා. ඒ හින්දා අපි මෙයාලගේ පින්තූර ගන්න කිට්ටු වෙන්නේ අපේ උස එයාලට නොපෙනෙන විදියට. ඒ කියන්නේ කලපුවේ තියෙන පොඩි පොඩි පඳුරුවට මුවා වෙලා, සමහර වෙලාවට ඒ පඳුරු අස්සෙන් රිංගගෙන එහෙම ගිහිල්ලා, සමහර වෙලාවට බඩගාගෙනත් ගිහිල්ලා තමා එයාලට කිට්ටු වෙන්නේ. මන්නාරමට ගිහින් තියෙන අය දන්නවා ඇති මන්නාරමේ හැමතැනම තියෙන කටු පඳුරු. ඉතින් අපිට ගොඩක් වෙලාවට ඒ කටු පඳුරු අස්සෙනොත් රිංගගෙන බඩගාගෙන යන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම යද්දි අපේ ඇඟෙත් කටු ඇයෙනවා. ඒ වගේම මන්නාරමේ තියෙන මේ වගේ තැන්වල වලි පොළොංගුත් ඉන්නවා හරියට. ඉතින් ඒ වගේ දේවල් වලින් බේරෙන්න අපි බූට් සපත්තු දාගෙන, ජැකට් ග්ලව්ස් එහෙමත් දාගෙන තමා මෙයාලා පින්තූර ගන්න යන්නේ. ඔයාලට පේනවා ඇති කැමරා, ලෙන්ස්, බෑග්, බයිනොකියුල් එක වගේ සේරමත් උස්සගෙන ඉස්සරහට බඩගාගෙන යන එක කොච්චර අමාරුද කියලා. ඉතින් මේ විදිහට
කැලේ ඇතුළෙන් එයාලට නොපෙනෙන්න යන්න පුළුවන් උපරිම සීමාවට ගියත් සියක්කාර වෙන්නේ තවමත් අපිට වඩා ගොඩක් දුරින්. මෙතනින් එහාට යනවා නම් යන්න වෙන්නේ කලපුවේ එලි මහන් මඩ තීරුව දිගේ ඉස්සරහට. එහෙම යද්දී ආවරණය වෙලා යන්න මුකුත් නැති හින්දා අපිට ගොඩක් හිමිට තමයි ඉස්සරහට යන්න වෙන්නේ. මොකද බඩ ගාගෙන ගියත් අපේ චලනයන් දැකලා එයාලා බය වෙන්න පුළුවන්. මේ හරියේ බිම තියෙන්නේ මඩ. ඒ වගේම හරකුන්ගේ බූරුවන්ගේ වගේ ජරාවත් කුරුල්ලන්ගේ වසුරුත් මේ හැමතැනම. අපි මේ විදිහට ඇඳුමට උඩින් රේන් කවර් එහෙම ඇඳගෙන ඉන්නේ ඒ වගේ දේවල් ගෑවුනත් එච්චර ගැටලුවක් නොවෙන්නයි. අඩියක් දෙකක් ඉස්සරහට බඩගාගෙන ගිහින් ටිකක් වෙලා නැවතිලා ඉඳලා ආයෙමත් තව අඩියක් දෙකක් ගිහින් ඒ විදිහට තමා අපිට සියක්කාරයන්ට කිට්ටු කරන්න වෙන්නේ. ඉතින් ඒ විදිහට සෑහෙන වෙලාවක් අරගෙන අඩියෙන් අඩිය ඉස්සරහට ගිහින් අපි සියක්කාරයන්ට සෑහෙන කිට්ටු කරා. මෙතනදී අපිට තව ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තමයි මේ සියක්කාරයන්ට ඉස්සරහින් ටිකක් බොඳ වෙලා වගේ පේන්නේ තව කුරුණු වර්ගයක් ඉන්නවා. තියක්කාරයන්ගෙම වගේ පෙනුමක් තිබුණට ඒ ඉන්නේ වෙනත් කොක්කු විශේෂයක්. එයාලට කියන්නේ පේන්ටඩ් ස්ට්‍රෝක්ලා කියලා. සිංහලෙන් කියන්නේ ලතු වැකියෝ කියලා. සියක්කාරු රංචුවම කෑම හොයන්න එහෙම ඇවිදමින් හිටපු හින්දා එයාලට අපි ගැන අවධානයක් වැඩිපුර යොමු නොවුනත් මේ ඉන්න ලතුවැකියෝ ටික නිසල්මනේ හිටගෙනම අපි දිහා බලන් ඉන්න හින්දා අපි ටික ටික ඉස්සරහට යද්දි එයාලා බය වෙලා එකපාරටම ඉගිලිලා ගියොත් එහෙම සියක්කාරයෝ ටිකත් බය වෙලා ඉගිලිලා යන්න ඉඩ තියෙනවා. කොහොමරි අපේ මේ ව්‍යායාම ගැන දුක හිතිලාද කොහෙද අපිටත් බාධාවක් නොවී සියක්කාරයන්ටත් බාධාවක් නොකර එයාලා ටික හෙමින් හෙමින් අපෙන් ඈතට ඇවිදගෙනම ගියා. ඉතින් ඒ බාධාවත් මගහැරලා ගිය හින්දා අපි තවත් ටිකක් සියක්කාරයෝ කිට්ටුවට බඩගාගෙන ගිහින් දැන් වෙලාවකට පස්සේ එයාලම එතනින් ඉගිලිලා යනකල් අපිට ඇති වෙනකල්ම එයාලගේ පින්තූර වීඩියෝ ගන්න පුළුවන් වුණා මේ වගේ ගොඩක් ළඟට. මේ තියෙන්නේ අපි ඒ විදියට කලපුව දිගේ බඩගාගෙන ආපු පාර. කැමරා බඩුත් උස්සගෙන අඩියෙන් අඩියෙන් මෙච්චර දුරක් බඩගාගෙන එන්න අපි කොච්චර මහන්සි වෙන්නේ නැද්ද කියලා ඔයාලට තේරෙන්න ඇතිනේ. ඒ වුණත් අපේ ඒ මහන්සිය ප්‍රතිඵල ලැබුණ හින්දා අපි ගොඩක් සතුටින් එතනින් ආපහු එන්න ආවා. ඉතින් ඒ විදිහටයි අපි ඒ කුරුල්ලන්ටත් කිසිම බාධාවක් නොකර එයාලගේ පින්තූර වීඩියෝ ගොඩක් ළඟට අරගන්නේ.
බිල් මීටර් 100ක් නැහනේ. සමහන්න කරගන්න. ඉතින් ඔයාලත් කැමති නම් මන්නාරමට ගිහින් ඒ වගේ සංචාරක කුරුල්ලෝ ඔයාලාගේ සියැසීම බලාගන්න. ඊළඟට ලංකාවට සංචාරක කුරුල්ලෝ එන කාල සීමාවේදී මන්නාරම් යන්න මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වීඩියෝ එකත් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආය හමු වෙනකල් හැමෝටම සුබ දවසක්. මම ප්‍රතුම් බණ්ඩාරයි.